අපේ දස්සට අද අවස්ථාවක් හිමි වෙයිද? ඔව්. ඉන්දියානු ප්‍රීමියර් ලීගේ 62 වෙනි තරග අද පැවැත්වෙනවා. ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම සහ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම අතර. ඉතින් අපි දන්නවා ගුජරාත් කණ්ඩායමට ක්‍රීඩා කරපු අල්සාරි ජෝසප් පහුගිය තරගවල හොඳට පර්ෆෝම් කළා නෑ. ඉතින් ඔවුන්ගේ ඕවර්සීස් ප්ලේයර්ස් විදිහට ඔවුන් ක්‍රීඩා ගන්න ක්‍රිකට්ගන් කියපු දේ කියන අනිවාර්යෙන්ම ඔවුන් නූර් අහමඩ් ඒ වගේම අපි දන්නවා රෂීඩ් ඛාන් ක්‍රීඩා කරනවා. ඒ වගේම ඩේවිඩ් මිලෝ ක්‍රීඩා කරනවා. ඉතින් අපි දන්නවා ජොස් රිටල් තමයි ඔවුන්ගේ ක්‍රීඩා කරපු අනිත් ඕවර්සීස් ප්ලේයර්. ඉතින් ජොස් රිටල් ගෙදර ගියත් එක්ක මොකද ආයරන්තයට ගියා ඔහු බංගලාදේශයට තරගවලේ ක්‍රීඩා කරන හින්දා. ඉතින් ජොස් රිටල් ගියත් එක්කම ඊට පස්සේ ඔවුන් දෙන්නක් ගත අසාරි ජෝසප්ට අවස්ථාවක් ලැබුණා. නමුත් පහුගිය තරග දෙකේදී ඔහුට පර්ෆෝම් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. එක තරග එකම එක පන්දුවරයි යොමු කරයි. ඒ වගේම ඊට පස්සේ තිබ්බ තරගයේදී ඔහුගේ ෆිගර්ස් මම හිතන්නේ ගන්නම දෙයක් නැති වුණා. ඉතින් ඒකත් එක්කම තවත් ගොඩක් කතා කරේ දසුන් ශානකට අවස්ථාවක් දෙයිද කියලා. මොකද පහුගිය තරගයේදී ගුජරාත් ටයිටන්ස් කණ්ඩායමේ බැටින් උනත් හොඳටම ටෙස්ට් වුණා. මොකද ඊට කලින් ඔවුන් ඉතාමත් හොඳ පිටකන්නේ ඉඳලා තිබ්බ ඔවුන්ගේ ටොප් බෝඩ් එක ලකුණු ලබාගෙන තිබ්බ. නමුත් පහුගිය තරගයේදී මිඩ් ලෝඩ් එකේ ඔවුන්ට ලකුණු ලබාගෙන බැරුණා. ඉතින් ගොඩක් විකට්ස් ගියා. රෂීඩ් ඛාන් රැහිල ලකුණු 75ක් එල්ල කරා. ඉතින් ඒ ඉනිම තමයි මම හිතන්නේ සම්පූර්ණයෙන්ම ඔවුන්ට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා දුන්නේ. නැත්තම් ලකුණු 110 120කට වගේ අවුට් වෙන්න තිබ්බා. ඉතින් මේකත් එක්කම තමයි අපි කිව්වේ මේ රියැලිටි චෙක් එකක් වුණා කියලා. මොකද ගුජරාත් කණ්ඩායම හොඳට පිටකන්නේ නැතුණා. නමුත් දැන් මේ වගේ ඕපනර්ස්ලා ෆේල් වුණොත් එහෙම ඒගොල්ලන්ගේ මිඩල් ලෝඩ් එක මොකද වෙන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අන්න ඒක තමයි මේ වගේ වෙලාවකට දසුන් ශාන වගේ ක්‍රීඩකයෙකු අත්‍යවශ්‍ය. අපි කිව්වා බෝලිං කරද්දී අනිවාර්යයෙන්ම රෂීඩ් ඛාන් ඒ වගේම නූර් අහමඩ් ඒ වගේම මොහම්මඩ් ශාමි සමගී මොහිත් ශර්මා මේගොල්ලෝ අනිවාර්යයෙන්ම පන්දුවර 4 ගානේ යොමු කරනවා. එතරම් පන්දුවර 16ක් තියෙනවා. එතකොට ඉතුරු පන්දුවර 4 ඒගොල්ලන්ට දාන්න දසුන් ශානකව ඒ වගේම හාඩික් පාණ්ඩ්‍යව සහ රාහුල් තෙල්වතියව යූස් කරපද්දි මේ දුන්නාට පුළුවන් ඉතුරු පන්දුවර 4 යොමු කරන්න. ඉතින් බලමු අල්සා ජෝසප් වගේ ක්‍රීඩකෙක් අද ඉන්න ඕනේ නැහැ. මට හිතෙන විදිහට අනිවාර්යයෙන්ම දසුන් ශානකට අවස්ථාවක් තියෙනවා. ප්ලේන් ඩෙවනේ ක්‍රීඩා කරන අනිවාර්යයෙන්ම ඔහු මේ තරගයේ ජයග්‍රහණය කරන්නත් ඕනේ. ඒ වගේම තමයි මේ තරගයේ තියෙන හම්බඩ් බාඩ් වල ඉතින් හම්බඩ් බාඩ් කියලා කියන්නේ දසුන් ශාන කැමැතිම ග්‍රවුන්ඩ් එකක්. ඉතින් බලමු අද දවසේදී මොකද වෙන්නේ කියලා. මට හිතන විදිහට දසුන් ශානකත් ක්‍රීඩා කරයි. මෙන්න මේ හේතු මත ඔහු ක්‍රීඩා කරන්න ඕනේ. මොකද ඔවුන්ගේ බැටින් වීක් වෙන්න පුළුවන්. එකපාරටම කරුළු ගියොත් එහෙම තර දසුන් කෙනෙක් ඉන්න ඕනේ. එක්ස්පීරියන්ස් පර්සන් කෙනෙක් ගොඩක් මේ කන්ඩිෂන්ස් වල එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් ඉන්න ඕනේ. එතන තමයි දසුන් ශානක එන්න ඕනේ. ඒ වගේම ඒකට බෝලිං ඔප්ෂන්ස් ඕන තරම් තියෙනවා. ඉතින් තවත් ස්පෙෂලිස්ට් බෝල් කෙනෙක් යූස් කරන්න වැඩක් නැහැ. ආසාරි ජෝසප් වෙනුවට ඒකට ඕල් රවුන්ඩ් කෙනෙක් යූස් කරන්න පුළුවන් දසුන් ශානක වගේ. ඉතින් බලන් ඉමු මොකද වෙන්නේ කියලා.